Okay, so we are in Aunt Minoli's kitchen lesson. I mean, unit 5 in your textbook. So we are moving to page number 41 today, and we already did Activity 2, so we are moving to Activity 3. So for this lesson, I made another tute for you. Let's move on to that, right? Okay, so yesterday I sent you some activities to your WhatsApp group. So have you already copied that down on your writing book? Eko yalage liyena pote liyagenada tiyenne pute? මම ඔයාලට ලියා ගන්න කියලා මෙන්න මේ ඇක්ටිවිටි එක එව්වා නේද මේකයි අ මතක විදිහට අ ඔව් මම මේ ඇක්ටිවිටි එක තෙව්වද කොහෙද මම එව්වා මෙන්න මේක නම් මම අනිවාර්යෙන්ම එව්වා ඔයාලට එක හම්බුණාද ලියා ගන්න හම්බුණාද වෙලාව ओके वेरी गुड හොඳයි මේ ඔයාලට ලියා ගන්න හම්බුණා නම් ගොඩක් හොඳයි අපි මේ යන්න කලින් ටීචර් හිමීට ඇහෙන්නේ ඒයි පුතේ ඔගොල්ලන්ගේ ඉන්ටර්නෙට් ප්‍රොබ්ලම් එකක් එහෙනම් ටීචර් අපිට හොඳට ඇහෙන්නේ ओ ये ओगोल्लांगे इंटरनेट प्रॉब्लम में का पुते मागे का अपने में हरे दे हरे अब या मुझे हाँ ठीक है इतो कोटे देंग वो यार लटे मम्मी पार्ट में द पटांगा ने कालिंग वो यार लटे इंग्लिश या कुरा मत कल वेला तैती ने देंगी थी वो डाक दवस ने अभी नहीं द अब तो हम बुने इतने ऑनलाइन मत इतनी एक निशा उन्ना मामा द में के ओगोल्लांगे कैपिटल टिक दाला थी रहा මේ තමයි අපේ ඉංග්‍රීසි අකුරු මෙන්න ගන්න කල් පාන කණ්ඩුක මං කැමති මයික් එක ඔෆ් කරගන්නවා නා ඕකේ රයිට් එතකොට මේ අකුරු 26 ඉංග්‍රීසි අකුරු 26 කැපිටල් අකුරු ටික තමයි මේ ඔයාලට දීලා තියෙන්නේ අමතක වෙලත් ඇති නිසා ඔන්න මං මතක් කරන්න තමයි දැන් So today's lesson is about this capital letters. මෙන්න මේ capital අකුරු ගැන තමා තියෙන්නේ. ඔයාලා දන්නවා අපිට ඉංග්‍රීසි භාෂාවේ අකුරු 26ක් තිබුණාට අපිට කොච්චරක් උගන්වනවද? අකුරු 26 දෙකෙන් වැඩි කරලා අකුරු 52ක් උගන්වනවා. නේද? ඇයි අපිට අකුරු 52ක් උගන්වන්නේ? capital කියලා කොටසක් තියෙනවා. simple කියලා කොටසක් තියෙනවා. very good. දැන් ඔය කොටස් දෙකම තියෙනවා. නමුත් ඔයාලා හොඳට හිතලා බැලුවොත් හොඳට කල්පනා කරලා බලන්න කැපිටල් ලේව පාවිච්චි කරන විදිහයි සිම්පල් ලේව පාවිච්චි කරන විදිහයි කියලා ඔයාලට පුංචි කාලේ ඉඳලා ක්‍රම උගන්වලා ඇති. නේද? ඔයාලා කැපිටල් I ලියනකොට මම කියලා ලියනකොට I අකුර කැපිටල් ලියන්න ඕනේ කොහෙ ලිව්වත්. ඒක පළවෙනි එක. නේද? ඊළඟට ඔයාලා කාගේ හරි නමක් ලියනකොට නම් කියන්නේ අපි ලියමු ඔන්න ටීචර් ටීචර්ගේ නම කියන්නම් පුලුක්කුට්ටි ආරච්චිගේ දෝන ගෝතමි සුගන්ධිකා සපරමාවි ටීචර්ගේ නමට කොටස් 6ක් තියෙනවා එතකොට ඒ 6ම ලියන්නේ 6ෙම පළවෙනි අකුර කැපිටල් අකුරක් නම් 6ක් තිබුණාට නම් 6ෙම පළවෙනි අකුර කැපිටල් අකුරකින් ලියන්න ඕන ඒ වගේ ඔයාලගෙත් ඇති දිසානායක මුදියන් සේලාගේ සචිනී එරංගා දිසානායක එතකොට දිසානායක D capital මුදියන් සේලාගේ M capital සචිනී S capital සචිනී මොකද්ද මං තව නමක් කිව්වනේ අපි කිව්ව විමංශා කියලා සචිනී විමංශා විමංශායකේ V capital දිසානායක කියලා ආයෙ ලියනකොට ආයෙ D capital පැහැදිලිද එතකොට ඕනම තැනක ඕනම දේක එයාටම ආවේනික වූ නම ලියද්දී අපි ඒක කැපිටල් වලින් ලියනවා. පැහැදිලිද? එතකොට
තව එකක් තියෙනවා තව වැදගත්ම එකක් මොකද්ද ටීචර්ට අමතක වෙච්ච එක මතක් කරලා කවුරු හරි කියන්න බලන්න පුළුවන්ද කියලා කාටද කියන්න පුළුවන් Do you remember that මතකද කාට හරි එක තව එකක් තියෙනවා කාටද මතක නාගන්න කිව්වේ මොකද්ද පුතේ කියන්න බලන්න ඕ ගමක නමක් ලියන පුතේ හරි ගමක නම් ඕනම දෙයක නමක් ලියනකොට මම කිව්වා ඔයාලා කැපිටල් ලකුණක් පාවිච්චි කරන්න ඕනේ ගමක නමක් රටක නමක් පාරක නමක් කෙනෙක්ගේ නමක් ඕනම දෙයක් ලියනකොට ඕනම කෙනෙක්ගේ නමක් ලියනකොට කෙනෙක්ගේ දෙයක් පුද්ගලයෙක්ගේ තැනක බඩුවක නමක් ලියනකොට අපිට කැපිටල් ලකුණ පාවිච්චි කරන්න ඕනේ කියලා අපි කිව්වා හරි ඒකට වඩා ටීචර් නොකියපු ඔයාලා ඔයාලා දන්න එකක් කියන්න බලන්න මතකයි නේද Something teacher didn't tell you. Mukad. Matak wennadd? Hari enang eka teacher kiyanna. Onna eka tamai saralama eka. Oyalata amathaka vela enang onna ingreesi. Vakyayak liyenakota. Onema vakyayaka. Onema vakyayaka. Prashneka vakyayaka. පළවෙනි අකුර අනිවාර්යෙන්ම කැපිටල් වලින් කියන්න ඕන. ඒ ටික තමයි ඔයාලා පුංචි කාලේ ඉඳලා සරලව මතක තියාගෙන ඉන්න ටික. නේද? Okay. Now we are going to talk about this lesson of capitalization. කැපිටල් අකුරු ලියන එකේ පොඩි පොඩි රහස් ටිකක් තියෙනවා. ඒ රහස් ටික ගැන අපි කතා කරන්න යන්නේ. Right. Okay. Using a capital letter correctly is called capitalization. නිවැරදිව capital ලකුරක් භාවිතා කරන එකට තමයි මේ capitalization කියලා කියන්නේ. This is a grammar rule. මේක ව්‍යාකරණ නීතියක්. Right? This is grammar. මේ තමයි ව්‍යාකරණ. If not used correctly, meaning changes. මේක මේ වච මේ कैपिटल लकुरु निवेदित बाविता करें नत्तं मेक व्याकरण नीतियाँ मिसा थेरुमा वेनास्वेन न पुलवा पहली इधर इलांगटे एनी लेटर कैन टीचर ओ टीचर मटे मनात पेन ने पुते है ना वो यागे हरी දැන් ඊට පස්සේ මේ ක්‍රමයේ අනුව මේ කැපිටලයිසේෂන් කියන නීතිය අනුව මේ අකුරු 26 ඕනෑම අකුරු ඕනෑම අකුරක් කැපිටල් වෙන්න පුළුවන් මේ මේක විතරයි කැපිටල් ඉන්නේ එහෙම කියලා නැහැ මේ අකුරු 26ම කැපිටල් වෙන්න පුළුවන් පැහැදිලිද අවස්ථාව අනුව තමයි කැපිටල්ද නැද්ද කියන එක තීරණය කරන්නේ right there are a few important things to remember Now, I'll give you some clue. Mangye ke toh alada denna hari pahasu kramya. Meka mints kela matakati aganda me. M-I-N-T-S. Mints. Mint kya ne? Arara peppermint. Arara cool vela ya ne ka apu hama kata. Anna eva ge. Onna mints kya na tamayi api kata karanda ya ne. Mints seke palaveni eka months. Emma kurenga piliyena. Months. Months. Months kya ne? Meti ya ne. November my birthday is in November enna kura capital wakya medata pawichchi karata maaseka namu nisa eka november eka enna kura capital second one i pronoun mama kiyana sarvanama padare i am from siyambalanduwa mama siyambalanduwen me i මේක දැන් ඔයා හිතන්න සඳුනි and i සඳුනි and i
මෙන්න මෙහෙම ගන්නකො. මෙන්න මෙහෙම ගද්දි මතක තියාගන්න මේ I එක කැපිටල්. මම කියන කෙනා කැපිටල්. පැහැදිලිද? ඊළඟට names n names nam this is my friend kaushalya me tama mage yaluwa kaushalya nam onaama kenekge onaama tanaka namak ah kenekge tanaka etakota monawath thawenna puluwa colombo me siembala anduwa essakura capital etakota deeka දෙයක් දෙයක් කොහමද අපි කියන්නේ දෙයක් මං දාලා පෙන්නන්නද මේ කන්ද උඩ පම්බුව මහා විද්‍යාලය මේ K M W අකුර ඔක්කොම කැපිටල් දැක්කද අන්න ඔය වගේ අවස්ථා තියෙන second one sorry fourth one titles T titles මොනහරි එකක මාත්‍රිකාව මොනහරි දෙයක මාත්‍රිකාව මාත්‍රිකාව කියන්නේ කල්පනි ඊස් රීඩින් මඩොල් දුව කල්පනි මඩොල් දුව කියන පොත කියවනවා මඩොල් දුව කියන්නේ පොතේ නම පැහැදිලිද මොනවද අපි කියමු තරුෂි ඊස් වොචින් අපි රජයිබ්බෝ තරුෂි අපි රජයිබ්බෝ බලන එතකොට මේ අපි රජයිබ්බෝ කියන එකේ අපි රජ ඉබ්බෝ වෙන්න ඕන පැහැදිලිද මේක තව තියෙනවා ස්පයිඩර් මෑන් ඔමෙකුත් තියෙනව නේද මම දන්නේ ඒක කොහමද ලියලා තියෙන්නේ කියලා මම හිතන්නේ ওই විදියට කියලා අන්න එහෙම අවස්ථා තියෙනවා ලාස්ට් වන් S start of a sentence වාක්‍යක පළවෙනි අකුර වාක්‍යයක් ලියන්න යනකොට ගන්න පළවෙනි අකුර කැපිටල් අකුරක් වෙන්න ඕන කියලා කියනවා understood තේරුණාද ඒ ටික පැහැදිලි වුණාද පැහැදිලි නැති තැන් තියෙනවද පැහැදිලි okay now දැන් ඔන්න ඔයාලා මේක මම අර එවපු වැඩේ දුන් ලියා ගත්තා නේද එවපු වැඩේ ලියාගත්තා එහෙනම් ඔයාලා අන්ඩර්ලයින් කරන්න බලන්න ටග් ගාලා මේකේ මොනවද කැපිටල් අකුරු වෙන්න ඕනේ තැන් කියලා අන්ඩර්ලයින් කරනවා කියන්නේ මොකද්ද මම දැන් ඔය කොහේ හරි තියෙන වචනකට ඔන්න ඉරක් ගහනව ඈ මේක මම දන්නේ නැහැ මේක කැපිටල් වෙනවද කියලා අන්ඩර්ලයින් කියන්නේ මෙන්න මේක යටින් ඉරක් අඳින්න එතකොට බලන්න ඔයාලා මේ වාක්‍ය වලින් කොයි වචනේද කැපිටල් වෙන්න ඕනේ කියලා ඒක කරලා ඉරක් අඳින්න ඊට පස්සේ ඒ ඉර ඇඳපු ඒවා හරිද කියලා බලලා ලියාගමු නිවැරදිව ලියමු මම ඔයාලට දැන් ඔන්න දෙන්නම් 3:18යි මම 3:20 වෙනකම් වෙලාව දෙන්නම් හා හරි දැන් යමු කොහමද පළවෙනි එක දැන් ඔයාලා කරේ නැහැ කියලා කලබල වෙන්න එපා කරන්න තව වෙලා මදි කියලා අපි එකතු වෙලා කරගෙන යමු පුතේ නැත්නම් අපිට වෙලාව මදි වෙනවා පාඩම ඉවර කරන්න හරි දැන් බලන්න පළවෙනි එක කොහමද කොයි එකද වචනෙන් මොන වචනද කැපිටල් වෙන්න ඕන ඩේවිඩ් 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 කියන වචනේ පළවෙනි අකුර කැපිටල් වෙන්න සෙකන්ඩ් වන් Amali Amali I'm Ali Ali third one my my again Sugata Pala Sugata Pala very good fourth one Desham Desham Tarindu last one
my 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 I'm a siriparappa very good හොඳයි නේ now let's write දැන් අපි බලමු කොහමද මේක හදන්නේ කියලා ඔන්න ඔයාලා මට උදව් කරන්න ඕන ආ right දැන් අපි යමු මේක ලියන්න David පළකුව David කියන එක capital දෙන්න ඕනේ කියලා David ate lunch with me harida true or correct or wrong correct correct second one amali and I are going to school correct or wrong right or wrong correct correct third one how do you write first Desha. Letter capital my father's name is use according to what you said Sugathapala should be capital Sugathapala right or wrong correct very good fourth one Deshan and Tarindu Deshan and Tarindu are best friends right or wrong correct correct last one my favorite movie is Siri Terracom right or wrong correct 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 can putte all are correct teacher all are correct very good okay all are correct teacher okay now let's move on to the second one here I brought you some this thing this is called capitalization wheel mekata kiyanne capitalization wheel kiyala right menna meka oyala I'll send you the note you have to copy this down on your writing book okay let's see what's on this one names meka hari lesi walata follow karanda palaweni eka names me Tom Cruise deela tiyene nama ekata nam nam kiyak tibunath palaweni akure hema namema capital second one religions religions agam christian walata thawa metenta danna puluwa monawada ogolange agama buddhism danna puluwan neda buddhism kiyen ekak niwerdi ilagatta holidays holidays mama damma metenta ida ida poddai tiyenne e nisa christmas kiyala christmas ekaṭa holidays එතකොට ඔයගොල්ලන්ගේ මොනවද තියෙන්නේ සිංහල and tamil new year ඒකේ අකුරු ටික හැම වචනෙම පළවෙනි අකුර capital දීපවාලි first letter capital then ramasan first letter capital then what else එච්චරයි නේ ලංකාවේ තියෙන්නේ එතකොට holidays නිවාඩු නිවාඩු විදිහට අපි ගත කරන ඒවා කැපිටල් වලින් තමයි පටන් ගන්නෙ. Next one pronoun I මම කියන pronoun මම කියන සර්වනාම පදේ capital. Then next one courtesy titles. Courtesy titles කියන්නේ පුතේ අපි කාට හරි කෙනෙක්ට මේ දානවා නම් අපි හිතන්නකෝ ගෞරවාර්ථ පදයක්. අපි කවුරු හරි කෙනෙක්ට ගෞරවයෙන් කතා කරන්න වචනයක් දාන්න නා අපි අන්න ඒ වචනේ කැටි කරලා හරි එහෙම දාන එක අපි දාන්නේ කැපිටල් අක්. පැහැදිලිද? කොට මිස්ටර්
මෙතන තියෙන්නේ මිස්ටර් ස්මිත් තියෙන්නේ මෙතන මිසිස් දාන්න පුළුවන් මිසිස් කියන එක කැපිටල් ඊට පස්සේ ෆාදර් කෙනෙක් මේ මොනවද හාමුදුරු කෙනෙක් නම් මොනවද වෙනරබල් මෙන්න මෙහෙම දාන්න වෙනරබල් ආයේ ඔනරබල් මෙන්න මෙහෙම දානවා honorable මේක මෙහෙම ටයිප් උත් කරනවා ඒ ටයිප් කරන්න පුළුවන් ඒවත් ඒව හැම එකම මේ අනිවාර්යෙන් දාන්න ඕන capital පළවෙනි අකුර next one formal titles president obama තමයි උතන දීලා තියෙන්නේ එතකොට දැන් ඕගොල්ලන්ට කලින් මේ කොරෝනා පටන් ගනිද්දිම ඇහෙන්න ඇති डॉक्टर अनिल जा सिंह එතකොට डॉक्टर डॉक्टर කියනක डॉक्टर ලියන්න ඕනේ ඩී අකුර කැපිටල් කර. පැහැදිලිද? එතකොට ප්‍රින්සිපල් ප්‍රින්සිපල් මිස්ටර් සුගත් ශ්‍රීදර්ශන දන්නවද යාව? Yes teacher. Ah very good. So you have to write those kind of formal titles first letter capital always. Languages, Japanese. What is your language? Sinhalese. Sinhalese. Ah, then what do we talk in now? What do I use to talk? Right now, what is the language I am using? English. Right? Then Spanish, French, Tamil, German, any language, Chinese, Korean. Whatever the language, මොන භාෂාව පාවිච්චි කරත් අපි ඒක වාක්‍යයක කොහෙදී පාවිච්චි කරත් පළවෙනි අකුර capital. Then a salutation, කාට හරි ආමන්ත්‍රණයක් කියත්. Dear, dear, කසුනි, loving. ඔව්ටි පුතේ කියන්න. Teacher මට cartoon අයිත් කියන්නකෝ. ආ අනේ පුතේ තරහ නැතුව වීඩියෝ එක බලන්න. විස්සුනතල් බලා ගන්න වීඩියෝ එකේ හරි නේද ඔන්න සලියුටේෂන්ස් එතකොට ලවින් අපි කියමු කසුනි ලවින් කසුනි පැහැදිලිද එතකොට ඒ ලවින් ඒ ඇඩ්‍රස් ආමන්ත්‍රණය කරන කෑල්ල ඒකේ පළවෙනි අකුර කැපිටල් වලින් ලියන්න නෙක්ස්ට් වන් ඒෂියන් රේසස් වර්ගයක් ලියන්න Asian, Sinhala, Tamils, Muslims, burgers. Burgers කියන්නේ අර කන hamburgers නෙමෙයි. අර burger ජාතිය ඒගොල්ලන්. එතකොට ජාතීන් ගැන කතා කරද්දී ඒගොල්ලනුත් පළවෙනි අකුර capital වලින් ලියන්න ඕන. Then places and roads. ස්ථාන සහ පාරවල් වල නම් ලියද්දී. දැන් අපේ පාරට කියන්නේ Temple Road. පන්සල පාර. temple road liyaddi t capital liyanna mo pahedilida den places man metana gol diila tiyenawa gol kiyanne gallata right and colombo siembalanduwa batikalo ampara trincomalee pahedilida jaffna passe brands man metana oyala dannama pahediliyotama dann ekak dala tiyena samsung kiyala ඕනම බ්‍රෑන්ඩ් එකක ඕනම ඩයලොග් මොබිටෙල් බ්‍රෑන්ඩ් එකක නමක් ලියද්දි මොන හරි දෙක වර්ගයක නමක් ලියද්දි you have to use a capital letter as the first letter then the most common thing you know පොදු කාරණය beginning of a sentence මෙතන ඔයාලට හොඳ උදාහරණයක් දීලා තියෙනවා මේ question එක yes at the beginning of a question and a sentence ඕනම වාක්‍යයක පළවෙනි අකුර capital next one months months මොකද කරන්නේ මාස මාස ලියද්දි පළවෙනි අකුර capital මේව කොහෙ ලියුවත් capital ලා next one week days of a week දවස් මේ මාසෙ මේ සතිය දින ලියද්දි සතිය දිනවල පළවෙනි අකුර capital next one countries රටවල් ලියද්දි රට රටවල් ලියද්දි ශ්‍රී ලංකා මෙතන තියෙන ස්පේන්
ශ්‍රී ලංකා, ඉන්දියා, චයිනා, කොරියා, යුනයිටඩ් ස්ටේට්ස් ඔෆ් ඇමරිකා, ඉංග්ලන්ඩ්, රෂ්‍යා, ශ්‍රී ලංකා පළවෙනියටම කිව්වේ. ඔන්න ඔය වගේ මෙන්න මේක ඔයාලා ඇඳලා මතක තියාගන්න. ඕකේ. Now let's go to the other activity. එතන ඇක්ටිවිටි එකට යමු. Let's do this activity. දැන් කියමු බලන්න ටට්ටක් ගාලා. මේක කොහමද ඔයාලා කැපිටල් ලෙටර් එකක් කරන්නේ? This one. N අකුර කැපිටල් කරනවා. Very good. National Day. ජාතික දිනය. අපිට නම් නෑ. අපිට තියෙන ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ එක. නේද? නිදහස් දිනය. National Day. එතකොට අපි බලමු මෙන්න මේක. Five Great Lakes, පංච මහා විල් කොහොමද ලියන්නේ? Singapore capital කරනවා. Five Great Lakes. දැක්කද? Then this one. Aloka Hospital. A අකුර capital කරනවා. H අකුරයි capital කරනවා. Very good. Then this one. M akurai. Very good. එතකොට මෙතන I අකුර හොඳයි. හා දැන් ඔයාලා දන්නව නේද මේක ඔයාලගේ you have this in your english pupils book right this is in your english pupils book first what you have to do as the homework you have to copy down this passage and write the words that begin with a capital letter ඔක්කොම මෙතන ලියාගන්න පැහැදිලිද ඊළඟට ඔයාලගේ ලියන පොතේ ලියන්න ඕන ඊළඟට දැන් මේ කරපු ඇක්ටිවිටි එක ඊළඟට කොපි කරගෙන ඔයාලගේ එකත් අච්චු පොතේ තියෙනවා ඔක්කොම ඒ වගේ කොහොමද කැපිටල් එන්නේ කියලා ලියන්න ඕන that is the second one then the third one in this passage this is written in simple letters what you have to do is you have to copy down this in your writing book and circle the mistakes circle how do you circle a mistake kohomada circle ekak anna right menna mehema karannona ඊට පස්සේ ආයෙම ලියන්න ඕන ඔය mistakes ටික හරියට හදලා තේරුණාද ඒක yes teacher yes okay understood then teacher ඔය ඡේද ලියන්න ඕනිද ඔව් ලියන්න ඕන ඊළඟට teacher කීවෙනි පිටුවද This is in your page number 42. මේ තියෙන්නේ. Thank you teacher. හා page number 42 and 41. හරිද? ඔය ටික තමයි homework විදිහට කරන්න තියෙන්නේ.